ඔබ දන්නවා අපේ චැනලෙන් මීට පෙර කීප වතාවකදීම ලංකාවේ පැවති ඊළාම් යුද්ධයේ විශේෂ අවස්ථා ගැන අපි කතා කරා. විශේෂයෙන්ම අපේ කතාවට මාතෘකාව වුණේ භූමියේ කරපු මෙහෙයුම්. එහෙම නැත්නම් ground operations. ඒ නිසා අපි කල්පනා කරා ඕගලන්ට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් කරපු එක් සුවිශේෂී මෙහෙයුමක් පිළිබඳව තොරතුරු ගෙනෙන්න. ඒ තමයි LTT සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායක SP තමිල් සෙල්වර්ට මරු කැදවු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරාත්මක මෙහෙයුම. ඒ මෙහෙයුම පිළිබඳව ඔබ කිසිදා නොඇසූ තොරතුරු වගේම ඔබ කිසිදා නොදුටු වූ කරා අපි මේ වීඩියෝවෙන් අරගෙන එනවා. ගුවන් ප්‍රහාරය ගැන කතා කරන්නට කලින් අපි මුලින්ම බලමු තමිල් සෙල්වන් කියන පුද්ගලයා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට වැදගත් ඉලක්කයක් වුණේ ඇයි කියලා. අපි දන්නවා ඔහු මිය යන අවස්ථාව වෙනකොට LTT සංවිධානයේ දේශපාලනංශ නායකයෙක්. හැබැයි ඊට අමතරව ඔහු පුනරින් ප්‍රදේශයේ බාර ජ්‍යෙෂ්ඨ අනනදින නිලධාරිය හැටියටත් කටයුතු කරලා තියෙනවා. මේ හේතු නිසා තමයි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට තමිල් සෙල්වන් කියන වැදගත් ඉලක්කයක් බවට පත් වෙන්නේ. සුප්පයියා පරමු තමිල් සෙල්වන්. ඔහු උපත ලබන්නේ 1967 අගෝස්තු 29 වෙනිදා යාපනයේ චාවකච්චේරියේදී. වයස අවුරුදු 17ක් වෙනකොට 1984 දී ඔහු LTT සංවිධානයට බැඳෙනවා. ඒ අවුරුද්දේම ජූනි 13 වෙනිදා ඔහුව තමිල්නාඩුවේ තිරුමලේ කියන හමුදා කඳවුරේ මූලික පුහුණුව සඳහා පිටත් කර හරිනවා. පුහුණුව නිමා කරාට පස්සේ තමිල් සෙල්වන්ව පත් කරන්නේ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම ආරක්ෂක නිලධාරියෙකු හැටියට. 87 දී ඉන්දියානු සාමසාධක හමුදාවට එරෙහිව සටන් කිරීමට තමිල් සෙල්වන්ව තෙන්නමාරච්චි ප්‍රදේශයට පිටත් කර හරිනවා. එතනදී දක්වපු දක්ෂකම් නිසා 87 ඔක්තෝබර් මාසයේදී ඔහු තෙන්නමාරච්චි ප්‍රදේශ නායකය හැටියට පත් කරනවා. ඉන්පස්සේ 1991 දී ඔහු සමස්ත යාපනයේ ප්‍රදේශයේම අනදින නිලධාරිය හැටියට පත් කරනවා. සන්නද්ධ හමුදාවන්ට විරුද්ධව LTT සංවිධානය විසින් වියත් කරපු ප්‍රහාර ගණනාවකට සහභාගී වෙන තමිල් සෙල්වන් 91 දී අලිමංකඩදී 93 දී පුනරින්වලදී තුවාල ලබනවා. පුනරින්වලදී ලබාපු බරපතල තුවාල නිසා ඔහුට ඔහුගේ පාදයක් අහිමි වෙනවා. ඒ නිසා එතනින් පස්සේ ඔහුට යුද පිටියෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. 1994 දී LTT සංවිධානය තුළ ඇති වුණ අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමිල් සෙල්වන් දේශපාලනංශ නායකයා විදිහට උසස් වීමක් ලැබුණා. එතෙන් පටන් ඔහුගේ මරණය දක්වාම ඔහුම තනතුරේ රාජකාරී කළා. 2006 දී 4 වෙනි ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමගම ශ්‍රී ලංකා හමුදාවන් විසින් සටන් පෙරමුණු කිහිපයක්ම විවෘත කළා එකවර. මේ නිසා LTT ඔවුන්ගේ සටන් උපක්‍රම පිළිබඳව නැවත සිතා බලන්නට සිද්ධ වුණා. මේකේ ප්‍රතිඵලයක් හැටියට තමිල් සෙල්වන්වත් නැවත වතාවක් පුනරින් ප්‍රදේශයේ බාර ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට පත් කරනවා. 2007 ඔක්තෝබර් මාසයේ අවසන් දවස් තුන තමිල් සෙල්වන් ගත කරන්නේ පුනරින් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන පරීක්ෂා කරමින්. නොවැම්බර් 1 වෙනිදා දවල් වෙනකොට ඔහු කිලිනොච්චියේ තිබුණ LTT සංවිධානයේ සම්නිවේදන මධ්‍යස්ථානයට පැමිණලා තියෙනවා. එතනදී දේශීය සහ විදේශීය LTT හිතවාදීන් ගණනාවක් සමග තමුගේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරපු තමිල් සෙල්වන් තවත් LTT ප්‍රධාන නායකයින් කිහිප දෙනෙක් සමගම එම ස්ථානයෙන් පිටත් වෙලා තියෙන්නේ නොවැම්බර් 2 වෙනිදාට එළිවෙන යාමේ පාන්දර 2:30ට වගේ. සම්නිවේදන මධ්‍යස්ථානයෙන් පිටත් වෙලා ඔවුන් පිරිස A9 මාර්ගයේ කිලෝමීටර කිහිපයක් දකුණු දිශාවට දැමිණෙනවා තිරුවයාරු ප්‍රදේශයට. මේ කාලය වෙනකොට LTT නායකයින්ට උපදෙස් ලැබිලා තිබුණේ කිසිම රාත්‍රීන් දෙකක් එක දිගට එකම ස්ථානයේ නවතැන් ගන්නට එපා කියලා. ඒත් එක්කම ඔවුන් රාත්‍රී කාලය අනිවාර්යයෙන්ම ආරක්ෂිත භූගත බංකර තුළ ගත කර යුතු බවට. මොකද ඒ වෙනකොටත් යුද හමුදාවේ විදුදුර මෙහෙයුම් වලිනුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාර වලිනුත් සැලකිය යුතු LTT නායකයන් ප්‍රමාණයක් ඝාතනය වෙලා තිබුණේ. ඉතින් එදා රාත්‍රී ගත කරන්නට තමිල් සෙල්වන් තෝරගත්තේ මේ තිරුවයාරු වල තියෙන එවැනි අධිආරක්ෂිත බංකරය. කොහොම හරි තමිල් සෙල්වන්ගේ සංචරණ පිළිබඳව අවධානයෙන් හිටපු අපේ බුද්ධ්‍යාංශ වලට හැකියාව ලැබුණා. එදා රාත්‍රියේ ඔහු ගත කරන්නේ මේ තිරුවයාරු භූගත බංකරය කියන එක හරියටම තහවුරු කරගන්න. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය දැනුවත් කරා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා හැටියට. කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටවලා තියෙන අංක 5, අංක 10 සහ අංක 12 කියන ගුවන් හමුදාවේ ප්‍රහාරක බලගණවල සාමාන්‍ය දිනචර්යාව ආරම්භ වෙන්නේ සාමාන්‍යයෙන් පාන්දර 4ට පමණ. නමුත් මේ නොවැම්බර් 2 වෙනිදා ඔවුන්ට සිද්ධ වුණා ඔවුන්ගේ දිනචර්යාව පාන්දර 2ට පමණ ආරම්භ කරන්න. මේ නිසා නඩත්තු කාර්ය මණ්ඩලයේ, ඒ කියන්නේ මේන්ටනන්ස් ක්‍රූ එකට තේරුම් ගියා මොකක් හරි සුවිශේෂී මෙහෙයුමක් සිද්ධ කරන්නට නියමිත බව. කලින් දවසේ ලැබුණ උපදෙස් අනුව ඔවුන් විසින් මේ මෙහෙයුමට සූදානම් කරා අංක 10 බලගණේ යටතේ තියෙන කෆිර් යානාවකුත් අංක 12 බලගණේ යටතේ තියෙන මිග් 27 යානාවකුත්.
මේ මෙහෙයුමට සූදානම් වන අවස්ථාවට හරියටම දින 10කට කලින් අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඒ. විසින් එල්ල කරපු දැවැන්ත ප්‍රහාරය නිසා ගුවන් හමුදාවට විශාල අලාභ හානි සිද්ධ වුණා. මේ නිසාම එල්.ටී.ටී.ඒ.ට දැනෙන ප්‍රහාරයක් එල්ල කරන්නට ගුවන් හමුදාවත් පුල පුලා බලා සිටියේ. මේ නිසාම ඔවුන් මේ මෙහෙයුමට සහභාගී වන්නට අංක 10ත් අංක 12ත් බලගනවන සිටපු අධ්‍යක්ෂින් බහුලතම ගුවන් නියපුවන් දෙදෙනා යොදා ගන්නට තීරණය කළා. ඒ තමයි අංක 10 බලගනේ අනදින නිලධාරි වශයෙන් කටයුතු කරපු වින් කමාන්ඩර් ෂෙරන් ෆර්නෑන්ඩෝ අංක 12 බලගනේ අනදින නිලධාරි වශයෙන් කටයුතු කරපු වින් කමාන්ඩර් සජීව හෙන්දා විතරම. භූමියේ තියෙන බංකරයක් කියන්නේ ගුවන් ප්‍රහාරයකට ලැබෙන්න පුළුවන් ඉතාම කුඩා ඉලක්කයක්. මේ මෙහෙයුමට යොදාගත්ත ගුවන් යානා දෙකෙන් කුඩා ඉලක්ක ලබා ගැනීමට වඩා උචිත වශයෙන් සැලකෙන්නේ කෆීර් යානා. මොකද අෆීර් යානාවේ තියෙන වෙපන් ඩිලිවරි ඇන්ඩ් නැවිගේෂන් කියන සිස්ටම් එක නිසා ගුවන් නියමුවාට වඩාත් පහසු වෙනවා තමුගේ ඉලක්කය ලබා ගැනීම. ඊට සාපේක්ෂව MiG-27 යානාව නිෂ්පාදනය කරලා තියෙන්නේ විශාල ප්‍රදේශ ආවරණය වන පරිදි බෝම්බ හෙලීමට. MiG-27 යානාව හඳුන්වන්නේ Deep Penetration Strike Bomb එකක් හැටියටයි. ඉතින් ඒ නිසා MiG-27 යානාවට අමතර උපාංග සවි කරගටිය යුතු වෙනවා කුඩා ඉලක්ක වලට පහර දෙන්න. ගුවන් හමුදාවට තිබුණ මූල්‍යම අපහසුතාව නිසා ඒ අමතර උපාංග මිලදීගෙන තිබුණ නෑ අවස්ථාව වෙනවා. ඒ කොහොම වුණත් අපේ ගුවන් නියමුවෝ ඔවුන්ගේ හැකියාව උපරිමයට ප්‍රගුණ කරලා තිබුණා. ඒ තිබුණ අවම පහසුකම් වලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට. ඒ නිසා මේ වගේ කුඩා ඉලක්කයකට වුණත් පහර දෙන්නට MiG-27 යානාව යොදා ගැනීමේ ගැටලුවක් ගුවන් හමුදාවට තිබුණේ නෑ. මේ වගේ මෙහෙයුමක් සැලසුම් කිරීමේදී උදව් වෙන වැදගත්ම සාධකය තමයි බුද්ධි තොරතුරු. අදාළ ඉලක්කයේ තියෙන තැන GPS පාටාංක සහ ග්‍රිප් සිතියම් ආධාරයෙන් තොරතුරු ලබා දුන්නට පස්සේ ගුවන් නියමුවන් විසින් සැටලයිට් ඉමේජස් ආධාරයෙන් තවදුරටත් ඒ ටාගට් එක පිළිබඳව අධ්‍යයනය කරනවා. ඊටත් වඩා ඔවුන්ට ඉලක්කය පිළිබඳ වඩා පුළුල් අවබෝධයක් ලබා ගැනීමට උදව් වෙන්නේ නියමුවන් රහිත ගුවන් යානා සහ ඔත්තු බලන ගුවන් යානාවලින් අදාළ ප්‍රදේශයේ සිදු කරන ලද සජීවී රෝගගත කිරීම. මේ සියල්ලක්ම ආධාරයෙන් ගුවන් නියමුවන් මෙහෙයුමට සහභාගී වන්නට කලින් තමුන්ට ලබා දීලා තියෙන ඉලක්කය පිළිබඳව තව හොඳ අවබෝධයක් ලබා ගන්නවා. එහෙම නැත්නම් අඩි 15,000ක් හෝ 20,000ක් පමණ ඉහළ අහසේ ඉඳන් පොළවේ තියෙන කුඩා ඉලක්කයක් යෙවි ඇසින් හඳුනා ගැනීම කෙතරම් අපහසු කාර්යයක්ද කියලා ඔබට හොඳින්ම වැටහෙනවා ඇති. මෙහෙයුමට සූදානම් කරපු කෆීර් යානාව කිලෝ 1,500ක් පමණ බර ඇති බෝම්බත් MiG-27 ගුවන් යානාව කිලෝ 3,000ක් පමණ බර ඇති බෝම්බත් අරගෙන උදෑසන 5:30 පමණ වෙනකොට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවනපතියෙන් ගුවන්ගත වෙනවා. ගුවන්ගත වීමෙන් පස්සේ පොළවට අඩි 15,000ක් 20,000ක් අතර පමණ උසකින් තමයි කිලිනොච්චි ප්‍රදේශය බලා ඔවුන් පියාසර කරන්නේ. ජෙට් යානාවල තියෙන අධික ශබ්දය නිසා සාමාන්‍යයෙන් ඔවුන් මෙහෙයුමක් සඳහා ගමන් කරන්නේ තරමක් ඉහළ අහසේ. මුලින්ම ඉලක්කය හඳුනාගෙන තහවුරු කරගත්තට පස්සේ තමයි ඔවුන් ඉලක්කය කරා ළඟාවේ. මේ විදිහට අඩි 15,000ේදී පමණ තමිල් සෙල්වන් රැඳී ඉඳපු බංකරය නිවැරදිව හඳුනාගත්ත ගුවන් නියමුවන් වේගයෙන් භූමිය කරා පියාසර කිරීම ආරම්භ කළා. කිලෝ 4,000ක් පමණ බැරැති බෝම්බ වලින් වැටකාපු ශක්තිමත් කොන්ක්‍රීට් බංකරය නිමේෂයකින් අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා. ඒත් එක්කම ගුවන් නියමුවන් නැවතත් උඩුගුණ බලා පියාසර කරන්නේ ඉදිරිම නිසා ඇතිවන අවපීඩන කලාපයෙන් ගැලවීම සඳහා. මෙහෙයුමට සහභාගී වන ගුවන් යානා දෙක උදෑසන 6:30 පමණ වෙනකොට නැවතත් කටුනායක ගුවන් හමුදා කඳුරට පැමිණෙනවා බොහොම ජයග්‍රාහී සහ ආඩම්බරකාර ලීලාවකින්. මෙහෙයුම සිදු කරපු කාලය පුරාවටම නියමුවන් රහිත ගුවන් යානා සහ ඔත්තු බලන ගුවන් යානා වලින් ඉලක්කය සහිත ප්‍රදේශය දිගින් දිගටම නිරීක්ෂණය කරමින් සිටි. ප්‍රහාරය සිද්ධ වෙලා විනාඩි 20ක් පමණ ගත වෙනකොට ඩැකෝ යන්ත්‍රයකුත් පුද්ගලයන් කිහිප දෙනෙකුත් ඒ ස්ථානයට පැමිණලා තිනෝ සුන්දුන් ඉවත් කිරීම සඳහා. මධ්‍යහනයට කලින් ඔවුන්ට පුළුවන් වුණා එතන ඉඳපු පුද්ගලයන් 6 දෙනාගේ සිරුර ඉවතට ගන්නට. මධ්‍යහනයේ පමණ වෙනකොට එල්.ටී.ටී. සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා ඔවුන්ගේ දේශපාලන අංශ නායක එස්.පී. තමිල් සෙල්වන් ගුවන් හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණු බවට. මේ ප්‍රහාරයෙන් තමිල් සෙල්වන්ට අමතරව එල්.ටී.ටී. සංවිධානයේ නායකින් වන කර්නල් අන්පුමනි, දේජ මිහිතුන්, කපිතන් නේතාගි, මුතිනන් අචිවෙල් සහ මුතිනන් වහී කුමාරන් යන පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාලලක පීජ සෙල්වන් නැමැත්තා නොවම්බර් මාසේ 9 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. මේ ප්‍රහාරය පෞද්ගලිකව ප්‍රභාකරන්ට සමස්ත එල්.ටී.ටී. සංවිධානයටත් දරුණු ප්‍රහාරයක් වුණා. ඒත් එක්කම අනුරාධපුරයේදී අහිමිවන ගුවන් හමුදාවේ කීර්ති නාමය යළිත් වතාවක් අත්පත් කරගන්නටත් ගුවන් හමුදාව මේ ප්‍රහාරයෙන් අරහස් සමත් වුණා. අනික් අතට ගත්තම අවුරුදු 30ක් තිස්සේ ඇදී ඇදී ගියපු මේ යුද්ධය නිශ්චිත අවසානයක් කරා ළඟා වෙන බවට විශ්වාසී ජන සමාජය ඇතුළේ තහවුරු කරන්නටත් මේ මෙහෙයුම වලට හැකියාව ලැබුණා. මෙහෙයුමට සම්බන්ධ වුණ ගුවන් නියමුවන්ට වගේම ගුවන් යානා නඩත්තු කාර්ය මණ්ඩලයටත් බුද්ධි අංශවලටත් එක හා සමාන විදිහට මේ මෙහෙයුම ගෞරවය හිමි වුණා.